මම උපුල් ප්‍රියන්ත විජේසූරිය කොළඹ දිස්ත්‍රික් ආදේශීය පරිපාලන මාධ්‍යන සෞඛ්‍ය පරීක්ෂක. කොහොමද මේ දිනවල කටයුතු සිද්ධ වෙන්නේ උත්සව සම්බන්ධ උතුමාලා සක්‍රීය නිරන්තරයක් තියෙනවා කියලා අපි දකින්න තියෙනවා. කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ? ඔව් සිංහල අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙන පහුගිය දින 10 12 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් ආහාර අලෙවිවන තුග කඩ සුපර් මාකට් කියන පිරිවෙලෙන් සැල් මස් මාළු කඩ කිරි හා මස් ආසිත ආහාර නිෂ්පා අලෙවි කරන ස්ථාන එවැනි ආයතන පරීක්ෂා කිරීම විශාල ප්‍රමාණයක් අපි කරා. කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධිකාරී කොට්ටාස 18ක් තියෙනවා. එම 18 තුල පසුගිය දින 10 තුල අවම වශයෙන් වැටලීම් පරීක්ෂා කිරීම 40ක් සිද්ධ කරා. මේ දිනවල සිද්ධ වෙනවද කොහොමද ඒකට සිද්ධ? ඔව් ඒ පරීක්ෂා කිරීම ඇත්තටම අද දිනේ දක්වා සිද්ධ වෙනවා. ඊට පස්සේ මම හිතන්නේ වෙලන් සැල් අදින් පස්සේ බොහෝ විට වෙලන් සැල් මේ වසා දමනවා. ඊට පස්සේ නැවත ඒවා විවුර්ත වෙන්නේ ආසන්න වශයෙන් සතියකට විතර පස්සේ. ඊට පස්සෙත් ඔබතුමා කෝ ජනතාවට මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕන සහ ඒ පිළිබඳ සුවඳින් කොහොමද සිද්ධ වෙන්නේ සහ ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න. ඔව් දින කිහිපයක් අද වසා තබලා නැවත විවුර්ත කිරීම සමගම නැවත වරක් අර පෙර පරිදිම යම් කිසි තදබදයක් වෙලන් සැල් තුළ ඇති වෙනවා. මොකද දින කිහිපයකට පසු මිනිස්සු ආහාර ගැනීම සඳහා එක්වරම වෙලන් සැල්ට එන නිසා එහිදීත් නැවතවර පරීක්ෂා කිරීමේ සැලසුමක් අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම මම පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා ඔවුන්ගෙත් වගකීම තමයි තමන් අවුරුදු සමයෙන් පස්සේ මිලදී ගැනීමට එන ආහාර මිලදී ගැනීමේදී විශේෂයෙන් පරීක්ෂා කරලා ආහාර මිලදී ගැනීම. මොකද මේ ගොඩක් වෙලාවට වෙලන් සැල්වල තියෙන්නේ අවුරුදු සමයට පෙර අලෙවි කිරීම සඳහා රැස් කරගෙන තිබුණු ආහාර. ඒදි මා කලින් සඳහන් කළ පරිදි විශේෂයෙන්ම මස් මාළු එමෙම කිරි ආශ්‍රිත නිෂ්පාදන වගේ ඉක්මනින් කල් ඉකුත් වන ආහාර ඉතුරු ආහාර වුන් ගබඩා කරලා තියා ඉන්නවා. ඒ වගේම තමයි හෝටල් තේ කඩවල උන් ඒ අවස්ථාවේ නිෂ්පාදනය කරලා අලු කළ දෙන කොත්තු රොටි ෆ්‍රයිඩ් රයිස් වගේ ආහාර වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වුන් ගබඩා කරලා තියෙනවා. එහෙදි වුන් ඇත්තරම නියමිත උෂ්ණත්වයේ ගබඩා කරලා තිබුණ නැතිනම් නියමිත සෞඛ්‍ය ක්‍රමානුකූලව ගබඩා කරලා තිබුණේ නැතිනම් අපි කියනවා නියමිත සෞඛ්‍ය ක්‍රමානුකූල ගබඩා කරලා තිබුණ නැත්නම් හරස් දූෂණේ සිදු වෙනවා කියලා. එම හරස් දූෂණේ සිදු වෙච්චි ආහාර මේ වෙනකොට වෙලන් සැල්වල තියෙනවා. ඒ නිසා උන් මිලදී ගැනීමේදී ආහාර ඔවුන් පරීක්ෂා කළ හැකි හැම අවිරින්ම මගේ පීවි ඇහිම් බලලා ගඳෙන් සුවඳින් සහ ස්පර්ශයෙන් දැනෙන දෙයින් තීරුම් අරන් ආහාර ගැනීමට උත්සුක වෙන්න ඕන. විශේෂයෙන් හාලිය කුත්තිමේ දිනේ බලන්න ඕන. කාලිය කුත්තිමේ දිනේ වෙනස් කරලාද කියලා බලන්න ඕන. මොකද එවැනි වංචනික අන්දමින් ආහාර අලෙවි කරලා අලෙවි කරන වෙලෙ සැලහිමෙන් අපි අවුරුදු සමයට පෙරත් පරීක්ෂා කිරීම වලදී දැක් ගන්න ලැබුණ නිසා. මේ මේ මෙවැනි ප්‍රවණතාවෙන් දිගින් දිගටම දැක්කද ඇයි ඔබතුමාල විශේෂයෙන් මේක මේ මෙහිම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ පෙර අවුරුදු වලත් මේ ක්‍රියාවලිය දැක්කද? ඔව් අපි හැම අවුරුද්දෙම මේ වගේ විශේෂ උත්සව අවස්ථා ඉලක්ක කරගෙන අපි වැඩසටහන් මෙවැනි ආහාර වැටලීම් පරීක්ෂා කිරීම සිද්ධ කරනවා. ඒ අවස්ථාවලදී අපි දැකපු දේවල් වල අර පෙර පළපුරුද්ද නිසා තමයි අපි විශේෂයෙන් ඉලක්ක යම් කිසි ආයතන ඉලක්ක කරගෙන මෙවැනි විශේෂ වැඩසටහන් සිදු කරන්නේ. ඉතින් අපි ඇත්තටම දැක්කා කල්ලිකුතුණු ආහාර, කල්ලිකුතුණු ඉතාමත් ආසන්න ආහාර, කාලයක් තිස්සේ ඇසුරුම් කරන ලද කර තබාගෙන අලවි නොවුණු ආහාර ඔවුන් වංචනික ලෙස අර හොඳ ආහාර සමග කලවම් කරලා එහෙම නැත්නම් විශේෂ මිල වට්ටම් සහිතව මිනිසුන්ට ලබා දෙන මුවාවෙන් ඒ ආහාර අලෙවි කිරීමට පෙළඹෙනවා. ඉතින් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා තමයි එවැනි තත්ත්වයන් වළක්වාගෙන පරිභෝගිකයන්ට හොඳ ආහාරයක් ලබා දීම අරමුණු කරගෙන තමයි අපි මේ උත්සව සමය ඉලක්ක කරගෙන හැමදාම මෙවැනි වැටලීම් සිදු කරන්නේ. විශේෂයෙන් මේ උත්සව සමයට පෙර ඔබතුමා රට වෙනකම් පහුගිය දින 10 තුල එහිදී අපි දැක්කා ඇසුරුම් කරන ලද ආහාර, ඒ වගේ කල් ඉකුත්තුම් ආහාර, කල් ඉකුත්තුම් තිතා ආසන්න ආහාර සහ කල් ඉකුත්තුමේ දිනේ වෙනස් කරලා වංචනික විදියට විකුණන්නට ප්‍රදර්ශනය කරපු ආහාර, පළදුණු ඇසුරුම් සහිත ආහාර, තත්ත්වෙන් බාල කරන ලද තත්ත්වෙන් බාල ධාන්‍යමය ආහාර, ඒ වගේම තමයි මස් සහ මාළු පරණ සහ නිසි පරිදි නිසි උෂ්ණත්වයේ ගබඩා නොකරන ලද ආහාර සහ පිසු සහ නොපිසු ආහාර එකට සීතකරණය තබා දූෂණය වෙන පරිදි සීතකරණය තබා අලෙවි කිරීම සඳහා තබා ගබඩා කළ තිබුණු ආහාර වැනි විශාල ආහාර මේ වර්ග සහ තුග මේ අපිට දැක් ගන්න පුළුවන්.
ඒවගේ පිත්මත් මේ වෙද්දි මේ උත්සව දින කිහිපයක් සමග තීර්ග නිවාඩුවක් ලැබිලා තියෙනවා. ජනතාව බොහෝ විට දැක් නැගම්මල යනවා, දුර ගමන් යනවා, විදුලිකාරිකා යනවා. පොදුවේ ජනතාවට දෙන දෙන පණවිඩය මොකක්ද? එකක් තමයි ඔවුන් නිවාස්ථානවලදී රැගෙන යන ආහාර හැකිතරම් නිවසේ සකස් කරපු ආහාර අරන් යන්නේ පෙළඹෙන්න කියලා අපි කියනවා. මොකද මේ දිනවල වෙළඳසැල්වල තියෙන ඉතුරුච්ච ආහාර, ඒ වගේම මේ සේවකයන් වෙළඳසැල් සේවකයන් නිමවඩු කියලා තියෙන්නේ. ඒක නිසා ඔය තනින් තනින් එකතු කරගත්තු පුද්ගලයන් විසින් සකස් කරලා අදිසි විකුණන ආහාර. ඒ වගේම තමයි දින කිහිපයක් කඩ වසා දබල තිබුණු නිසා නියමිත පරිදි සීතකරණවල ගබඩා නියමිත උෂ්ණත්වයේ සහ නියමිත පරිදි ගබඩා නොකරන ලද ආහාර තියෙනවා. කොටින් කියනවා නම් අලුත්ෙන් නිෂ්පාදනය කරන අලුත්ෙන් ගෙනාපු ආහාර නෙමෙයි තියෙන්නේ. අවුරුදු සමයට පෙර බොහෝ විට අවුරුදු සමයට සති දෙක තුනකට පෙර රැස් කරගත්තු කඩවලවල එකතු කරගත්තු ආහාර තියෙනවා. ඉතින් එවැනි ආහාර වලින් සැකසූ මේ පිසු ආහාර ලබා ගැනීම ඇත්තටම අපි දන්නවා සෞඛ්‍යකම අනුකූල නැහැ. ඒ වගේ ගුණාත්මක භාවයක් නැහැ වගේම මේ සෞඛ්‍යමය හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නැහැ. ඒක නිසා හැකි සෑම විටම අවුරුදු සමයෙන් පස්සේ නැත්නම් අවුරුදු සමය තුළ යනකොට ඒ ගෙදරින් පිට යන ගෙදරින් රැගෙන යන ආහාරයක් රැගෙන යන්න උත්සාහ ගන්න ඕන. වගේම නෑදෑයගේ වල යනකොට කේක් බිස්කට් අරගෙන පුරුදලා තියෙනවා. ඒවා ලබා ගැනීමේදී ඇසුරුම් විවුර්ත කරලා බලන්න පුළුවන් හැම අවස්ථාවකදීම ඇසුරුම් විවුර්ත කරලා බලලා මේ ආහාර ගන්න ඕන. මොකද ඒ ආහාර ඉතා ඉක්මනින් නරක් වෙනවා, කේක් වගේ ආහාර කල්ලිකුත් වෙනවා. බොහෝ විට අවුරුදු සමයෙන් පස්සේ වෙළඳසැල් වල විකුණන තියෙන කේක් මේ හොඳ තත්ත්වයක එකක් නෙමෙයි තියෙන්නේ බහුතරයක්. විශේෂයෙන් මේ දිනවල විශේෂයෙන් දුර ගමන් යද්දී අපි දකිනවා පොදු බස් රථ සේවාවලින් පවා ආහාර ගන්න දෙන කඩවල් වෙනම තියෙනවා. ඊට පස්සේ මගදීන හෝටල් තියෙනවා. මේ වගේ ආහාරයක් ලබා ගන්නවා නම් ජනතාව විදිහට කොතරම් දුර සැලකිලිමත් විය යුතුද? එහෙදී ඇත්තරම මේ සමයේ බොහෝ ආහාර විකුණන තැන් ආහාර නිෂ්පාදනය කරන කඩවල් මේ පිසින කඩවල් වහලා තියෙන්නේ අවුරුදු සමය තුළ. ඉතාමත්ම සීමිත කඩ ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒක නිසා ඒ අවස්ථාවේදී ඔවුන් වෙන ඇත්තටම මගින්ට වෙන විකල්පයක් නැති නිසා ඔවුන්ට සිද්ධ වෙනවා ඒ ඇරලා තියෙන විවුර්ත කරලා තියෙන කඩකින් තමන්ගේ ආහාරය ගන්න. එතෙන්දී අපි විශේෂයෙන් අපේ දිස්ත්‍රික්කයේ ඇතුළත එවැනි ස්ථාන කීපයක් තියෙන්නේ. අපි ඒ අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට ප්‍රදේශ දීලා තියෙනවා. නිවාඩු සමය තුළ වුවත් එවැනි වෙළඳසැල් විවුර්ත කළ තියෙනවා නම් ආහාර අලෙවි කරන හෝටල් බේකරි සහ තේ කඩ විවුර්ත කළ තියෙනවා නම් ඒවා පරීක්ෂා කිරීමට සමන් ඒක තමයි මේ අර පාරිභෝගිකයන් සහ මගින් ගෙනුත් ඉල්ලා සිටියේ. පුළුවන් නම් එවැනි තැන් වලින් ආහාර නොගෙන ගමනාන්තය දක්වා යැමේදී මගදී ගන්න ආහාරයක් නිවසේ පිළියෙල කරන ලද රස කැවිල්ලක් වුණත් කමන්නේ බොතල් බෝතලයක් සමග රැගෙන යාමට පෙළඹවීම මේ යහපත් වෙනවා තමන්ගේ සෞඛ්‍යයට. මන්ද විවුර්ත කරලා තියෙන වෙළඳසැල් එකක් හෝ දෙකයි මේ සේවකයෙන් අඩුයි. ඒක නිසා උන්ගේ ඒ කඩවල ආහාරවල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මේ අපිට සතුටු වෙන්න බෑ. ඔබතුමා මතක් කරා මේ දින මේ දෙක තුන තුරත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ අදාළ ස්ථාන යම් පරීක්ෂා කිරීම සිද්ධ කරනවා. ඒක කොහොමද කරන්නේ? ඒදී ඇත්තන අපි ඒ ස්ථාන හඳුනගෙන තියෙනවා. නිවාඩු සමය තුළ විවුර්ත වන විශේෂයෙන් ආහාර පිසිලා විකුණන හෝටල් බේකරි තේ කඩ වැනි ස්ථාන. ඒ තැන්වල හඳුනගෙන වගේම අපි නම් කරලා තියෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායම් හැටියට ඒ අදාළ ස්ථාන පරීක්ෂා කරන නිලධාරීන් සහ දිනයක්. සමහර ස්ථානවල සෞඛ්‍ය වැළඳසැලි කොට්ටාස කිහිපයක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකතු කරලා තමයි අපි කණ්ඩායම් හදලා තියෙන්නේ. මන්ද ඔවුන්ට නිවාඩු දින නිසා දිනපතා ඔවුන්ට සේවයට වාර්තා කිරීම නොහැකි නිසා ඔවුන් අපි කණ්ඩායම් කරලා පොඩි රොස්තරයක් හදලා පරීක්ෂා කිරීමේ සඳහා සකස් කරලා තියෙන වැඩසටහනක්. ඒ අනුව එවැනි ස්ථාන දිනපතා විශේෂයෙන් මගේ බස් නවත්වන ස්ථාන දිනපතා පරීක්ෂා කිරීම වැඩසටහන ක්‍රියාත්මක කරන කොළඹ දිස්ත්‍රික්කයේ තුල. ඒ වගේම අවුරුදු සමය තුල අපි ජනතාව එක්රැස් වෙන විශාල වශයෙන් එක්රැස් වෙන අවස්ථා කීපයක් තියෙන අවස්ථා රාශියක් තියෙනවා. ඔවුන් ප්‍රියසාද වලට එකතු වෙනවා. නිවාඩු ලබා ගැනීම සඳහා නිවාඩු ලබා ගෝල් පේස් වැනි ජනතාව එකතු වෙන තැන්වල එකතු වෙනවා. සංගීත සම්දර්ශන වගේ තැන්වල එකතු වෙන වගේම අවුරුදු උත්සව සඳහා මිනිසුන් එකතු වෙනවා. එහෙදිත් අර මං කලින් කිව්ව විදිහට ආහාර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඊට අමතරව මම හිතනවා මේ දවස්වල නැවත වරක් වැසි සමය එළඹීමත් සමගම ඩෙංගු වැනි බෝන රෝග වාර්තා වීම ප්‍රවණතාවයක් තියෙනවා. අපි දන්නවා මිනිසුන් එකතු වෙන තැන්වල එකතු වීමේ
ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී විශාල ජලිකසල ප්‍රමාණයක් නොවතින මදුරම් බෝවිය හැකි අපදර ප්‍රමාණයක වටේම එකතු වෙනවා. ඉතින් නිවාඩු සමයත් එක්කලා ඒවා පිරිසුදු කිරීමට යම්කිසි කාලයකුත් ගත වේ. ඒක නිසා මම විශේෂයෙන් අවුරුදු සමයේ මහජනතාවන් ඉල්ලා සිටිනවා අපේ පොදු සෞඛ්‍ය පුරුදු වන කැලිකසල උත්සව සමය තුළ විශාල ලෙස මිනිසුන් එකතු වෙන තැන්වල කැලිකසල තැන තැන දැමීමේ වලකින්න ඒවා දාන්න නිසි තැනක් එම ස්ථාන සකස් කළ නැත්නම් ඒවා නැවත තමගේ නිවසට රැගෙන එන්න බෑග් එකක දාගෙන තැන තැන දාන්න එපා. මොකද මේ දින කීපයක්ම නිවාඩු සමයක් නිවාඩු කාලයක් පවතින නිසා ඒවා පිරිසුදු කිරීම යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ කාලය ඇතුළතදී මේ දිනවල පවතින මේ වැසි සහිත කාලගුණ නිසා මදුරම් බෝවීම වැඩි වෙන්න පුළුවන්. වගේම මේ වෙනකොට වැඩි වීම පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිරීමේ අවදානමකුත් තියෙනවා.